පාලකින් අයි පිළිවක් කරන්න ආවා අද එන්න හිතුව සුන්දර පැත්තකට ඉතින් ඒ සුන්දරත්වය වලත් එක බෙදා ගන්න ඕනේ කියලා හිතුණ නිසා වීඩියෝක් කරනවා අද දැන් මං ඉන්නේ රක්වාන පාරේ දෙනියාය රක්වාන පාර කිව්වොත් හරි ඒ විදිහට තමයි ගොඩක් අය දන්නේ මේ පාර කිව්වම ඉතින් සුන්දර පළාතකට යන්න හදන්නේ අද ඉතින් දැන් මම කරන්න හදන්නේ දකුණු පළාතේ ඉඳලා සබරගම පළාතට තප්පරයකින් යන්න හදන්නේ මෙදීන් මාර්ග සංවර්ධන අධිකාරියෙන් සරබුණු පැල්ල තියෙන පළාත් මායිම් ඒ කියන්නේ දකුණු පළාත සබරගම පළාතෙන් වෙන්වන ඒ වගේම මාතර දිස්ත්‍රික්කය රත්නපුර දිස්ත්‍රික්කයෙන් වෙන්වන දෙනියාය බල ප්‍රදේශය අවිලිපිලි බල ප්‍රදේශයෙන් වෙන්වන සලපුණ තමයි මේ තියෙන්නේ. මෙතන තමයි පළාත්මය. මෙතනින් එහාට තමයි දැන් අපි යන්න හදන්නේ. ඒ කියන්නේ සුන්දර සබරගමු පුරවරය. මං දැන් ඉන්නේ හුදකලාව. එහෙනම් කවුරුත් නැහැ. මම මාස්ටර්ෙක් ගලවනවා. ඉතින් මේ ගමන යන අතරතුර තව සුන්දර දෙයක් දැක්කා. ගොඩක් දවස්වලට මේ මීදුමෙන් වැහිලා තියෙන්නේ කොටසක් හෝ සම්පූර්ණම හෝ වැහිලා තියෙන්නේ. ඉතින් අද ඉරාවෝ දානට තියෙන නිසා බොහොම සුන්දර විදිහට හරි ලස්සනට පේනවා ඈතින් ගොංගල. ඒ ගොංගලේ තියෙන රටා ඊට පස්සේ මෙතන තියෙන පොළුණු ඒ හැම දෙයක්ම බොහොම පැහැදිලිව පේනවාද. ඒ නිසා නැවතිලා ගොංගලේ සුන්දරත්වය ටිකක් බලලා යන්න හිතුවා. අද අවසර ටිකක් වැඩි. ඉතින් ගමන ටිකක් වෙහෙස කරයි. ඒ වුණාට ගමන අතරින් නැහැ. අපි කොහොම හරි සාර දෙනවා. බලමු. එවනක් තියෙන තැනක් හම්බුණා ඉතින්. ටිකක් ගිමන් ඇරලා යමු. අවසරය හැටියට නම් නවතින්න නියම හේවනක් හම්බුණා. අපි එතන පොඩ්ඩක් නැවතිලා ගිමන් ඇරලා යමු. එවනකුත් හම්බුණා. අපි මෙතෙන් යනකම් පාර හොයාගෙන ආවා. මෙතෙන් මෙහාට පාර කොහොම හරි හොයාගෙන යන්න ඕන. ඒකත් මහන්සි ඉතින්. එවලින් පොඩ්ඩක් වෙලා ඉඳලා අපි ආයෙත් ගමන යමු. මල්ලිවාල මේ ගමේද? ඔව් අපි මේ ගමේ තමයි. මේ පැත්තේ ඩියලක් තියෙනවානේ. ඔව් අපිත් කියන්නේ මේ පැත්තේ නෝ. එහෙනම් නියම වෙලාවට නියම 3 දිනක් සෙට් වෙනවා. එහෙනම් සෙට් වෙලා මොනවද තේන්නම් ඔයාලට කියන්නේ? යම්. හායි යම්. යම් වෙන. ඒ ඩියල උඩ උසයිද? උසයි. ඩියලක්. ඔව් ඩියලක්. ඉතින් නාන තන ගැඹුරුද? ගැඹුරුයි. අර නදන්න කත්තේ පොඩ්ඩක් නාන්න අමාද? එහෙනම් ගැඹුරු වෙනම් ටිකක් මම පරිස්සම් කරගන්නම්. එහෙනම් යමු. මේ නාන වල කොහමද තද? හරි වෙහෙස කරගෙන ගමනක් ආවද? යමු. ඩියල් එකටද
අර මට කිව්වොතන මේ මෙතනද මේ ටික මේ මේ දොළ පාත් දිගේ නගින්න ඕනේ යමු එනන්නේ මාර ලස්සන දියල්ලන්නේ එමකට පේනවත් දන්නේ නැහැ අපිට නම් මෙතෙන්ට ඔන්න විදිහට තමයි දියල්ල පේන්නේ අපි ඉතින් ළඟටම ගිහිල්ලා බලමු යමු නේද ඔන්න අපි හොයන් ආපු දියල්ලට ආවා මේ තියෙන්නේ මේ දියල්ල තමයි අපි හොයාගෙන ආවේ දුර ගෙවාගෙන
ඉතින් එන ගමන ටිකක් මහන්සි වුණාට දියල්ල දැක්කාම හරික් මට මහන්සිනේ වෙනවා. ඉතින් පේනවනේ. දියල්ල හරි කෙට්ටුයි. ලොකුවට ලොකු වතුර පාරක් එන්නේ නැහැ. කෙට්ටුයි ඒ වගේමයි අපි හිතුවටත් වැඩිය දියල්ල උසයි. හිතන්න අමාරුයි මේ වගේ තැනක මේව දියල්ලක් තියෙවි කියලා. ඉතින් දියල්ල ගැන ඉස්සර කියන්න එපා. කලින් දියල්ලේ නම කියලා ඉන්න ඕනේ. දියල්ලේ නම තමයි සාරියල්ල. සාරියල්ල කියලා තමයි මේ දියල්ලට කියන්නේ. ඉතින් මේ ප්‍රදේශයේ තියෙන තවත් සුවිශේෂී දියල්ලක්. ඉතින් මං කෝනේ සුන්දර සබරගමුව කියලා. සබරගමුව කියන්නේ ඇත්තටම ගොඩක් සුන්දර දියලි වගේම පරිසරය ගහකොළ ඒ වගේ දේවල් වලින් පිරිපුන් හරිම ලස්සන සුන්දර ප්‍රදේශයක් සුන්දර පළාතක්. ඉතින් මේ වගේ තැන් තව ගොඩක් තියෙනවා බලන්න. ඉතින් අද අපි මේ දියලේ සුන්දරත්වය බලනවා. හරිම ලස්සනයි. හරිම සිසිල් වතුර පාරක් එන්නේ ඇත්තටම මෙතන ඉන්න කොට ගොඩක් සීතලක් දැනෙනවා. දැන් අපි වේස මහන්සි නිවා ගන්නත් එක නාන්නත් ඕන. ඉතින් අද බය නැතුව වතුරට බහින්නත් තෑගි. අපේ යාළුවෝ තුන්දෙනෙක් මගදී හම්බුණානේ. එයාලත් එක්ක එයාලගෙන් අහලා ගැඹුරු තැන් නොගැඹුරු තැන් බලාගෙන එහෙනම් වතුරට බහලා නා ගන්න ඕනේ. ඉතින් ඇතර ඇස්වලට නම් මාරම තනිපයි මාරම විදියට දැනෙනවා. ගොඩක් දැනෙනවා. රියල් දිහා බලන ඉන්න කැමර එකට මොන විදියට අපිට පේනවත් දන්නේ නැහැ. කැමරාවේ ඇතර වඩා හොඳට අපි ඇත්තටම බලද්දි පේනවා ගොඩක් ලස්සනට. දැන් නම් අවුවත් ටිකක් අඩු වෙලා තියෙන්නේ. අපි වෙහෙස නිවෙන්න ඒකත් හොඳ කාරණාවක්. ඉතින් අපි දියල්ලේ සුන්දරත්වය විඳලා නන්ලෙස්තුම් ¿Qué es lo que
ගාමත් අතිරිත මාරේ